ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලානේ පෙන්නපු දක්ෂතා වගේම දුර්වලතා ගැන තවදුරටත් පසු විපරමක් කරන එක වැදගත්. මොකද අතීතයේ අපිට හරියි තැන් වැරදුණු තැන් එක්ක තමයි අපිට වර්තමානයත් අනාගතයත් හදාගන්න පුළුවන් වෙන්නේ. මයිලෝගේ ක්‍රිකට් දන්නා කෙනෙක් කරන මේ වගේ පසු විපරමක් කළාම ඒ ගැන අවධානය යොමු කරන එක ක්‍රිකට් දන්න අලුත් ක්‍රීඩකයන්ටත් ගොඩක් වැදගත්. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මහල කියන්නේ මෙහෙම කතාවක්. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් 4 දින අතරට පිවිසෙන තරම් ස්ථාවර විදියට සෙල්ලම් කළා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි මැද පෙළ ප්‍රතිකරු අවසන් තරම් කීපයේ විතරයි ලකුණු අතරට ආවේ. දිනන්න ඕනම තරඟවල ලකුණු අතරට ආවේ නැහැ. පන්දයවන්න අතරින් මාලිංග හැර අනිත් කිසිම පන්දයවන්නෙක් ප්‍රතිවාදීට තර්ජනයක් එල්ල කළේ නැහැ. මේ දේවල් එක්ක කොටිම්ම අවසන් පූර්ව වටයට යන්න තරම් අවශ්‍ය දක්ෂතා අපේ අය ළඟ තිබුණේ නැහැ. අපි පරාද වෙලා ඇවිල්ලා ඒ ප්‍රතිඵල අනපේක්ෂිත එකක් විදිහට හැසිරෙන්න ඕන නැහැ කියලා තමයි මහල කියන්නේ. මොකද ලෝක කුසලානයට යන්න කලින් ඉඳන්ම අපි පහළ තැනක හිටපු නිසා තරගාවලිය අතරතුරේ ගත්ත ජයග්‍රහණයක් සතුටට කරුණක් කියලා තමයි මහල කියන්නේ. ලෝක කුසලානයට යන කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරපු විදිය ගැන උනත් ඒතරම් විශ්වාසයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. එහෙම ඉඳලා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අතරතුර විශාල පිබිදීමක් පෙන්නුම් කරලා නැගිට්ටා. බටහිර ඉන්දියා කොදෙව් වගේම එංගලන්තයට එරෙහිව පැවති තරගවල ශ්‍රී ලංකාව ඒ දේ වඩාත් හොඳින් පෙන්නුවා. දැන් කරන්න ඕන මේ පන්නරය එක්ක මෙතනින් ඉදිරියට යන්න සැලසුම් හදාගන්න එක. තරගාවලියේ වර්ෂාව නිසා අහිමි වුණු පාකිස්තානයත් බංග්ලාදේශයත් එක්ක තරඟ තිබුණා නම් අපි ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන්නු අවසාන තරඟවල වෙද්දී තීරණාත්මක තැනක ඉන්න තිබුණා කියලා තමයි මහල කියන්නේ. වර්ෂාව නිසා අපතේගේ පාකිස්තාන් බංග්ලාදේශ තරඟ මගහැරුණේ නැතිනම් ඉන්දියාවත් එක්ක මූලික වටේ අපි සෙල්ලම් කළ අවසාන තරඟයේ තීරණාත්මක වෙන්න තිබුණා. එහෙම වුණා නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සැලසුම් වල මුල් පුරුකක් කරගන්න ඕන කියලා තමයි මහල කියන්නේ. ඉන්දියාව එක්ක තරඟයේ ශතකය ඇන්ජිට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන. ඒ තරඟයේදී අපේ ආරම්භය අසාර්ථක වුණා. ලහිරු සහ ඇන්ජි ගොඩමැගූ ඉනිම විශේෂයෙන් අගය කරන්න ඕන. ඇන්ජි වුණත් තරඟාවලිය ආරම්භයේදී අසාර්ථක වුණා. අවසන් ඉනිම කීපයේ විශ්වාසය ගොඩනගා ගත හැකි ඉනිම කීපයක් ක්‍රීඩා කළා. ඇන්ජිකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඇන්ජි අපේ ක්‍රිකට් වල අනාගතයේ ප්‍රධාන සැලසුම් වල මුල් පුරුකක් විය යුතුයි. ඉදිරි සැලසුම් හදද්දී ශ්‍රී ලංකාව පන්දයවන්න ගැන වැඩිපුර හිතන්න ඕන කියලා අවිෂ්ක වගේ දක්ෂය තව හොයාගෙන ඉස්සරහට යන්න ඕන කියලා තමයි මහල කියන්නේ. අපි පන්දයමේ අංශය ගැන මීට වැඩිය අවධානයක් යොමු කරන්න ඕන. මාලි දැන් සෙල්ලම් කරන අවසන් කාලයට ඇවිත් ඉන්නේ. තරගික ඕනෑම් පීඩනයක් පාලනය කරගන්න පුළුවන් පන්දයවන්න 4 දිනක් 5 දිනක සොයා ගන්න ඕන. ඒ වගේම හොඳ ප්‍රතිකරු බලයනියක් ගොඩනගා ගන්න ඕන. අවිෂ්ක වගේ තරුණ ප්‍රතිකරු ගැන විශ්වාසය තියලා කටයුතු කිරීම තමයි වැදගත්. හොඳ සැලසුමකින් අපිට ඉදිරියට යන්න පුළුවන් නම් 2023 ඉන්දියාවේ තියෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අපිට විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන් වෙයි. ආම්බේ නායකත්වය ලැබුණු දිමුත්ගේ නායකත්වය ගැන මහල කියන්නේ මෙහෙම කතාවක්. දිමුත් හොඳ සේවයක් කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. දිමුත් ස්ථාවර වෙලා කණ්ඩායමේ පාලනය ඉතා ඉක්මනින් තමන්ගේ අතට ගත්තා. දිනන්න හොඳ උපක්‍රම ඒ වගේම තීරණ ගන්නවත් අපි දැක්කා. දිමුත් වගකීම හරියට ඉටුකල නිසා දිගටම කවුරුත් කැමති වෙයි දිගටම නායකත්වයේ දරනාට. ඒ තමයි මහලගේ පසු විපරමත් ඉදිරි සැලසුමත්. ඒ ගැන ඔයාට තියෙන අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.